सමanta சකवाले සුව්‍රගచංතු දවता සధමංනිර jaස सुangතු sagග मොකද දම්ම සවන කාලෝ අං බදta දම්ම සවනකාලෝ අං බදత දම්ම සාවන කාලෝ ayaang බang නමුතස්्य भগතු अত சम्্मा සබද্ධස්्य නස්्य भগතු अত சम्্मा සम्බුද্ධස්्य නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස චක්කුමා විසමානීව විද්්‍යමානේ පරක්කමේ පණ්ඩිතෝ ජීවලෝ කස්මිින් පාපානී පරිවජ්්‍යයේතිී සද්ධාවන්ත කාරුණික පින්වත්නේ අරුුණෝද ධර්මදේශනා මාලාවේ පස්වන ධර්මදේශනාවයි මේ පවත්වන්නේ. අද ධර්මදේශනා සඳහා මාතුරුකා කරගන්ටේ දුනේ කුද්ධගනිකායේ උදානපාලියෙහි ඇතුළත් සෝන වරගෙහි සුපප බුද්ධ කොට්ටි සූත්‍ර දේශනාව පිළිබඳවයි. මේ සූත්‍ර දේශනාවේ අඩංගු දහම් කරුණු බහගෙවත් බුදුරජාණන් වහන්සේ දේශනා කේ සුප්‍රබුද්ධකන කුෂ්ට රෝගියාව අරඹයා. ඒ භහගෙවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේලු වනාරාමේ වැඩේඉන්න කාලිදී. පෙන්වති මේ සූත්‍ර දේශනාවේ නම්ම පිළිබඳව අවධානය යමු කෙරුවොත් සුප්ප බුද්ධ කොට්ටි කියන සෝත්‍ර දේශනාව සුප්ප බුද්ධ, න්නේ සුප්‍රබුද්ධ කියලා උද්ජලයක් ඉන්නවා කුට්ටිහි කියලක යන්නේ පාලි භාසාාවෙන් කුෂ්ට රෝගයක් වැළඳලා තිබෙනවා. එමනං සුප්‍රබුද්ධ කියලා කුෂ්ට රෝගය වැළඳන රෝගී පුද්ජලයක් පිළිබඳව තමයි මේ සූත්‍ර දේශනාව පුරාවටම, කතා බහට ලක්වෙලා තියෙන්නේ මේ සුප්‍රබුද්ධ කොෂ්ට රෝගයා එදා ඒ රජගහනුවර ජීවත්වන මිනිසුන් අඉතාම දුප්පත් කෙනෙක්ඒවගේ ඉතාම අසරන කෙනෙක් මිනිසුන් අතර ඉතාම දුප්පත් කෙනෙක් මෙ කොච්චර දුප්පද්ද කියලා කිවෝත්න් හයට අඳන්න වස්්‍රයක් නෑ ඒවගේම කුසට හරියට ආහාරයකුත් නෑ හරියට ඉන්න තැනකුත් නෑ මනුස්සය කුණහම ඉන්න තැනක් කුසට ආහාරයක් ඒ වගේ අඳන්න පලදින්න ඇඳුම් ආයිත්තමාදී දේවල් තිබුණොත් තමයි උන්නවන්ත මනුස ජීවිතයක් කියලා අපට කියන්න පුළුවන්. දැම්ම සුප්‍රබුද්ධ කුෂ්ට රෝගයාඉතාම දුප්පත් කෙනෙක්. මොහෝ මොහගේ වශ්‍ර සකසා ගන්නේ, ගොඩවල්වල මිනිස්සු ප්‍රයෝජනයට අරගෙන විසිකරල තියන ප්‍රදිකෑලිවලින් තමයි මොහෝ වස්්‍ර සකසාගෙන තියෙන එවගේම ජීවිතයේ පවත්වාගෙන යන්න ආහාර ලබාගන්නේ කබලක්වැනි දෙයක් අරගෙන අතතිව ගයක්ගයක් පාසාගිහිල්ලා මිනිසුගෙන් ඉල්ලගෙන තමයි ආහාරපාන ගන්නේ. ඉදි ඔහොම දුස්කර ජීවිතයක් තමයි මේ පුද්ගලය ගත කළේ. ඒ දුස්කරතාවේ කොච්චර ඉහලකද්ද කියලා පි කතාකෙරුවොත් දුප්පත්කම වගේම සාරීරිකව ඇතිවෙලා තිබෙන්න්න වූ රෝගී තත්ත්වය සුප්‍රබුද්ධට ඇති වෙලා තිබුණ හට ගෙන තිබුණා ලෙඩක් කුස්්ට ලෙඩක් කුස්්ට ලෙඩක් කියල කියන්නේ මුළුවැගම කහනවා. කහන්න කහ කහන්න හිතෙනවා සනීපයක් දනෙනවා. කහනකොට කහනකොට සනීපයි වගේම ටික වෙලාවක් ගිහාම තුවාල වෙලා ලේ. ගලන්න පටන් ගන්නෝ ඉති ඔන්නයි විදිහට මේ සුප්‍රබුද්ධගේ ඇඟපුරාම කසල කසල තුවාලවෙලා සමහර තුවා පැසවල සමර තුවාලවලින් සැරව ේ වැගිරෙනවා තිඔන්නඔවගේ දක්කදාහහි ජීවිතයක් තමයි මේ පුද්ලයක් ගත කරන්නේ එදකොට මෙයාගේ වස්්‍රය අ කුණු ගොඩවල් වලින් එහිම ලබාගත්ත ඒ රෙදිකෑලි වලින් හදාගත්ත වස්්‍රය මුළු ඇගම වසාගෙන ඉන්නේ ඇගම වසාගෙන ඉන්න පෙන්වත්න්නේ ු ඇඟපුරාම තුවාල තියෙන්නේ. එදකොටඒතුවා මෙයා වහගෙන තමයි ඉන්නේ. රෙද්දකින් තුවාල වසාගත්තහම අර තුවාලවල තියන සැරවලේ සමහර විට අර රෙද්දේ උරාගන්නව ගෑවෙනවා. එදකොට මේ පුද්ජලයා පුද්ගලයා තුළින් පිුක් දුරුගන්ධයක් නිෙකුත් වෙනවා පිළිකුලක් පේන්න තියනවා මනුස්ස වරාකෝ කියල කියන්නේ මිනිසුන් අතර එතාම පිළිකුලකට පත්වවෙච්ච කෙනෙක් නිසා එදකොට මේ වගේ පුජ්ජරයෙක් ගෙදරගට සිගමනය යාවෝත් එහෙම සමහර මිනිස්සු බැනල එලෝ ගන්නවා දොර වහගන්න ඇබයි සමහර ඇය අනුකම්පා උපදවාගෙන කරුණාවෙන් මොනුහරි ආහාරයක් දෙනවා. එදකොට ඔහොම ජීවත්වන විට මේ සුප්‍ර බුද්ධ කුෂ්ට රෝගට දවසක් මොහු දකිනවා විශාල පිරිසක් කිසියම් ස්ථානයක සිටිනවා ඒ ස්ථාන තේන කෝපන සමයේන භගවා මහතියා පරිසාය පරිුතුෝ දම්මන් දේශන්තෝ නිසින් නෝ හෝත ඒ පිරිස කුමක්ද කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ පිරිසට ධර්ම දේශනා කරමින් හිටිය දකොට මේ සුප්‍රබුද්ධ ඒ පිරිස දකල හිතුවා මම එතනට ගියොත් මටත් ආහාරපානාදීදයක් ලැබේවේ කියලා. අන්න ඒ අරමුණ තියාගෙන සුප්‍රබුද්ධ අර ස අතරට පැමිණියயா. සනග අතරට පැමිණියාගෙන් පස්සේ, බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට බලනව මං මේ දේශනා කරන ධර්මය අවබෝධ කරන්න සමත් කෙනෙක් ඉන්නවද කියලා එදකොට මේ සුප්‍රබුද්ධ ඒ පිරිස අතරටගේ මනුහරි ආහාරපානාදීදයක් ලබාගන නමුත් එහෙම දෙයක් දකින්නවත් හම්බුණේ නැහැ ඕට දකින්න හම්බුනේ සෑම කෙනෙක්ම තැන්පත් වෙලා ධර්මය ශවනය කරනවා මෝට සිතක් පහල වෙනවා වාඩි වෙලා අනිත්තය වගේම ධර්මය ශ්‍රවනය කරන්න ධම්ම කාමෝ භවන් හෝති ධම්ම දෙසේ පරාභහෝ පින්වත්න ධර්මයට කැමැති වෙන කෙනා ධර්මය ශ්‍රවණය කරන කෙනා දෙවුණු වෙනවා පොහසත් වෙනවා සුවපත් වෙනවා හැබැයි ධර්මයට අකමැති කෙන ධර්මයට ගරහන කෙන පිරිහෙනවා පරිහානියට පත්වෙනවා බලනමි සුප්‍රබුද්ධට බනාසන්න අරමුණක් ඇතිව නෙමි ඒ පිරිසාතරට ආවේ සුප්‍රබුද්ධ ඒ ස්ථානයට පැමිණියේ කුසගන්න නිවාගන්න. පෙන්වත්නී අවස්ථාවද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන කොට බලනොම මං මේ කාටද ධර්මය දේශනා කරන්නේ මේ දේශනා කරන ධර්මය කවුද අවබෝධ කරගන්නේ කියලා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ දුටුවා මේ සුප්‍රබුද්ධ කුෂ්ට රෝගියාව දකලා බුදුරජාණන් වහන්සේ දැනගත්තා බ්බෝ ධම්මන් බ්බ ධම්මන්ඒන්නේ මේ කුෂ්ට රෝගයා මාර්ගඵල ලබාගන්න සමත් කෙන කෙනෙක් කියලා ඒ ව දැකලා බුදුරජාණන් වහන්සේ දැන් ධර්මදේශනාව නැවත මූලිකවම ආරම්භ කරනවා. ඒ ආරම්භේටකේනව ආනු පොබ්බි කතා කියලා එක යන පිළිවෙල කතාව භාග්‍යවතුන් වහන්සේ ධනකතන්තේ සීලකතන් කතේසි සග්ගකතන් කාමානං ආදීනවන් ඕකාරං සංකිලේසං නෙක්කම්මංච ආන සංසං පකාසේති භාගිවතුන් වහන්සේ චතුරාර් සත්‍ය ධර්මය දේශනා කරන්න කලින් ධර්මයට ආගන්තුකමේ සුප්‍රබුද්ධ කුට ග ධර්මය හොඳින්ම අවබෝධවීම සඳහා ඕගේ සිත සකස් කිරීමට මේ ආනුකුබ්බි කතා පිළිවෙල කතාව පවත්වනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසේ එක අංගයක් සාමාන්‍යයෙන් අපි කුඹරක් වනත් සක කරනකොට වී වපුරන්න කලින් කෙත සකස් කිරීම සිදු කරනවා ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්න කලින් ඒ කෙනගේ හිත සකස් කරන්න මේ අනුපිළි වෙල කතාවන් දේශනා කරනවා ලින්ම දේශනා කලාා බුදුරජාණන් වහන්සේ දානකතන් කතේසි ධනය පිළිබඳව. සුප්‍රබුද්ධට දානානි සංස ගැන හොදට අවබෝධ කරගන්න පුළුවන් තමන්ගේ දුක්කිත ජීවිතය ගැන හිතනකොට. මොකද සුප්‍රබුද්ධයාගේ ජීවිතය පවත්වාගෙනගිය අනුන්දන දෙයක් අරගෙන. ඉතාම දුක්ක දායිලෙස. ඒවගේ මොහු දුටුවා සමාජය තුළ යමක්කමක් තියෙන යමක්කමත් තියන පොහොසත් මිනිස්සු ඉන්නවා. එනිසා සමාජ ජීවත්වන මිනිස්සු අතර දුප්පත් පොහෝසත් ලස්සන අවලස්සන ද්ධමත් මන්ද බුද්ධික ආදී වශයෙන් වෙනසක් තියෙන වනන් ඒ වෙනසට හේතුව තමයි ඒ ඒ පුද්ගලයන් මෙසින් කරල තියෙන කර්මය සහ විපාකය බුදුරජාණන් වහන්සේ ධනය පිළිබඳව දේශනා කළා ඒ වගේ දන්දීමේ තිබෙන වැදගක් කම ගැන දේශනා කළ ඒගේම දන්දු උන්නහම ලැබෙන ආනිසංසයේ පිළිබඳව දේශනා කළා දාන කතාව පිළිබඳව දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළ සීලකතන් කතේසි සීලයේ පිළිබඳව පින්වත්න දන්දෙනවා කියලා කියන්නේ දන් දෙෙන කෙනාගේ සිත කරුණාවට භහජනය වෙනවා දන් දෙනවා කියන්නේ තමන් සතුව තින දෙයක් අනිත්තයගේ ප්‍රයෝජනය සඳහා ලබලදනය එකනේ එදකොට තමන් ලඟතිීන දෙයක් අනුන්ට පරිත්‍යාග කරන්න හෝ පූජා කරන්න අදහසක් ඇති වෙන්නේ කරුණාව තියන නිසා එදකොට මේ දානකථාවෙන් පස්සේ බුදු හාමුදුර දේශනා කරන්නේ සීල කතන් සීල කතන් එදකොට මේ සීලියෙන් යුතු වී මේ තිබෙන වැදගත්කම සීලය කියලකනෙ කායවාචානං සමෝධානං සීල කය සහ වචනය හික්මීම තමයි සීලය කියලා කියන්නේ එතකොට මේ සීලයේ තිබෙන වටිනාකම ගෙන ඒවගේම සිල්ලකීමේ තිබෙන ආන සංස ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා දේශනා කර ඊළඟට සග්ග කතන් සග්ග කතන් කියල කියන්නේ දිව ලෝකයේ පිළිබඳව ස්වර්ගයේ පිළිබඳව දෙශනා කළා දැම් බලන්න පෙනවත්න දන් දෙනකොට පරිත්‍යයාග කරනකොට සීලයේ පිහිටනවා කරුණාව මෛත්‍රයේ ආදී ගුණ ධරමයන් දියුණු වෙනවා දන්දීල සීල සම්පන්න වනහම එවැනි අයට සුගතියක පහල වෙන්න පුළුවන් කියලා බුදු හාමුදුරුව දශනා කරනවා සග්ග කතන් කියේල කියන්නේ දි්‍ය ලෝකවල්ල තිබෙන විස්තර පිළිබඳව දේශනා කරනවා සමහර දි්‍ය ලෝක තියෙනවා අවුරුදු අවුසය දහස්ගානකින් ඉහලයි ඒ වගේම ඒ දිව්‍ය ලෝකවල තිබෙන සැපසම්පත් ගැන පිළිබඳව බදු හාමුදුරුවෝ දේශනා කලා ටුාවේ සඳහන් වන්න පරිදි ලස්සන ඇතෙක් ලස්සනට සරසලා අවසානයේදී ඇතාගේ හොඳ බිඳ දමන්නේ යම්සේද බුදුරජාණන් වහන්සේ දිවලෝකයේ පිළිබඳවත් ඒම ආනි සංස දේශනා කරලා පැහැදිලි කරේ ඒ තුළත් දුකකේනක තියෙනවක් කියලා භාග්‍යවතුන් වහන්සේ කම්මානං ආදීනවන් කාමයන්ගේ කාමාදි අරමුණුවලින් ගැටීමින් ජීවත්තන කෙනාට සිදුවන හානිය පිළිබඳව පැහැදිලි කරා. ඊළඟට නෙක්කම්මංච ආනිසංසං නයිස්්‍රම්මයන්ගේ ආනිසංස පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කලා. මිනිමි ආනුභුබ්බි කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කලාගෙන් පස්සේ සුප්‍රබුද්ධගේ සිත වෙනස් වුණ කොහොමද වෙනස් වුනේ බුදු හාමුදුරුව දකිනවා කල්ල චිත්තන් ආනුබුද්බි කතා දේශනාව ශ්‍රවණය කිරීමෙන් අනුතුරුව කල්ල චිත්තන් ක්‍රමාණුකූලව සුප්‍රබුද්ධග සිතහි තිබුණ කෙලෙස් ප්‍රහණයේ වෙනව බුදු හාමුදුරුව දැක්කා. ඒවාගේ මුරුදුචිත්තන් සිත මුදු වෙනවා බුදු හාමුරුව ඒවගේම විනිීවරණ චිත්තන් පංචනීවරණ ධර්මයන් සිතින් ඉවත් වෙනවා ප්‍රහණය වෙනවා බුදු හාමුදුරු දැක්කා. ඊළඟට උදක්්ගචිත්තන් ඒ අවබෝධය නිසා සිත සතුටට පත්වෙලා තිබෙන බව දුටවා ඒවගේ ප්‍රසන්න චිත්තං සිත භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ධර්මය පිළිබඳව ප්‍රසාදයට පත්වෙලා ඉන්න බව බුදුරජාණන් වහන්සේ දැක්කා. පෙනවත්න දැන් ඔන්න කුඹුරක් කරනවිට ඒ කුඹුරට වී වපුරන්න කලින් කුඹුර සකස් කරනෝ වගේ තැන් භාග්‍යවතුන් වහන්සේ මහාකරුණාවෙන් සුප්‍රබුද්ධට ධර්මය දේශනා කරන්න කලින් හිත යම් තත්වයකට පත් කෙරව්වා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් චතුරාර සත්‍ය ධර්මය දේශනා කරන්න සුදුසු අවස්ථාව ඉති අවස්ථාවදී විරජන් වීතමලන් ධම්මචක්කොන් උදපාති යංකංචි සමුදේ දම්මන් සබ්බන්තන් නිරෝධ දම්මං සුප්‍රබුද්ධ තේරුන් ගන්නවා සුප්‍රබුද්ධර දහම් ඇස පහළ වුණා. මෙලෝකයේ කිසියම් දෙයක් හේතුන් නිසා හටගත්තද ඒ සීරුම දේවල් නැති වෙලා යනවාකෙනෙක සුප්‍රබුද්ධට අවබෝධ වුණා. තින්ගේ නිසා බුදුරජාණන් වහන්සේ අනතුරුව සුප්‍රබුද්ධට දුක පිළිබඳව කියල දුන්න. දුකට හේතුව ගැන කියල දුන්නා. දුක නැතිවන විදිය පිළිබඳව දේශනා කළ ඒගේ දුක නැතිකිරීමේ මාර්ගය පිළිබඳව දේශනා කළා. පින්වත්න ඔයාදී වශයෙන් ඒ ධර්මය ශ්‍රවණය කළ අවසානයේදී සුප්‍රබුද්ධට කුමද්ද සිද්ධ වුණේ සුපබුද්ධ සක්කායදිට්ටියත් විජිකිච්චාවත් සීලබ්බත පරාමාසකනමේ සංයෝජනයන් ප්‍රහාණය කරමින් සතර අපායේ නැවත උපදිනැතත්වෙන් සම්පූර්ණයෙන්ම මිදුනා ඒ අන්න බුද්ධ ශසනය ආරයන් වහන්සේ නමම් බවට පත්වනා සෝවාන් පලේ පිහිටිය එදකොට බලන්න එතන විශාල පිරිසත් භාග්‍යවතුන් වහන්සේකින් ධර්මය ස්වනය කරමින් හිටියා ඒගොල හොඳට ඇඳගෙන පිරිසිදු වෙලා ඇබැයිඒ කාටවත් මේ සෝ අන් පලට පත්වෙන්න හැකි වනේ නෑ. නමුත් සුප්‍රබුද්ධ ඒම කිසිීම පිළිවෙලක් නෑ පවිත්‍රතාවයක් නෑ අරමුණක් නැතිවයි බණ අහන්න වාඩි වනේ. නමුත් අවසානයේදී සුප්‍රබුද්ධ සෝවාන් පලයේ පිහිටියා. පින්වත්න ඊළඟට මේ සුප්‍රබුද්ධටත් බුදුරජාණන් වහන්සේ ළඟට යන්න අවශතාවයක් ඇති වුණා නමුත් विශාල ජනකායක් ඉන්න නිසා සුප්‍රබුද්ධට බුදුරජාණන් වහන්සේ ළඟට යන්න බැරි වුණා නමුත් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව සිතහි පවතින පැහැදීම केले सොහෝදේශනා කරන්න ු බුදුරජාණන් වහන්සේ ව හම්බවෙන්න යනවා පෙන්වත්න යනකොට අපූරු සිදුවීමක් සිද්ධ වුණා ඒ සිද සක් දෙවිදුුන් දැක්කා මේ සුප්‍රබුද්ධ බොහොම සද්ධහ සම්පන්න කෙනෙක් බවට පත්වෙනවා ඒ වගේම සෝවාන් පලේ පිහිටෙනවා දෙවන්ට හිතනවා මේ සුප්‍රබුද්ධගේ ඒ පැහැදීම පිළිබඳව පරිීක්ෂා කරල බලන්න අ්‍යතකොට ආකාස පෙනී ඉදිමින් සක් දෙවිඳුන් සුප්‍රබුද්ධගෙන් අහන සුප්‍රබුද්ධ ඔබ මහා දුප්පත් කෙනෙක් ඔබට ඇති වෙන්න ධනය ලබල දෙන්නම් හැබැයි ඔබ ඔබ සිතාගෙන ඉන්න බුදුහාමුදුරුව බුදුහාමුදුරුව නොවේ යනුවෙන් සිතන්න ඒවගේම ධර්මය ස්වක්කාත නොවේ යනුවෙන් සිතන්න ඒවගේම සංගයා සුපටිපන්න නොවෙයි යනුවෙන් සිතන්න වථදි සුප්‍රබුද්ධ අහනවා ඔබ කවරෙත්ත අන්න එතකොට කියනවා මම සක් දෙවිඳුන්. ඔබ මට එසේ මම දුප්පතෙක් කේ කිව්වට මම එහම දුප්පතෙක්නෙමේ අන්නේ අවස්ථාවිදි සුප්‍රබුද්ධ විසින් ්‍රකාශ කරනවා වෙනම විදියට සද්ධා දනං සීල දනං හිරියොත්තප්පියන් දනං සුත දනංචචාගෝච ප්ඥාමේ සත්තමං දන. යස්ස ඒතේ දනා අත්ති ඉතියාපොරි සස්සවා අදලිද්දෝතිී තංගාහු අමෝගම් තස ජීවිතන්. ඔබවැනි පුද්ජලයක් නෙමේ දහස්ගානක් දෙවිවුරු ඇවිල්ල මට මම දුප්පතෙක් කිව්වත් ඒවගේම බුද්ධරත්නය පිළිබඳව ධර්මරත්නය පිළිබඳව සංගරත්නය පිළිබඳව පවතින ගෞරවේ විශ්වාසය වෙනස් කරගන්න කිවට මම කිසි විටකත් කරන්න නෑ අද සමාජයේ කොච්චර මිනිස්සු ඉන්නවද තමන්ගේ දරුවව ලොකු පාසලකඩදාගන්න ආගම වෙනස් කරන ඇය ඒවගේම මිල මුදල් වලට වස්තුවට තමන්ට ලැබිල තියෙන ආගම අතහරින්න මිනිස්ස කොච්චර කටය ුතු කරනවද. නමුත් බලන්න සුප්‍රබුද්ධ කියේනවා ඔහු දුප්ප දෙක්න මේ කියලා. ඔහු සද්ධාවෙන් සීලයෙන් ඒවගේම හිරියෝ ලැජ්ජාවසාහ බය පරිත්‍යයාග ප්‍රඥාවෙන් ආදිය ගුණයන්ගින් ධනවන්ත කෙනෙක් කියලා කියන. මෙලෝක ඒ පහළ වන කසිම බුදුවරේ කිසිම පසේ බුදුවරේ එම ධනයෙන් යුතු කෙනාට කවදාක්වත් දුගියක් කියල කියන්න. ඒ අවස්ථාවේදී ඒ සංවාදයෙන් පසුව සුප්‍රබුද්ධ බුදුරජාණන් වහන්සේව බැහදකින්නට පැමිණියන්. බදුජාණන් වහන්සේට තමන් එන ගමනේදේ සිදුවන සියලු කතාබා පැහැදිලි කළ අන්නේ වෙලාවිී බුදුරජාණන් වහන්සේර සුප්‍රබුද්ධ කියනවා අभි खන්තන් भන්ते अभි खතන් भන්तेේ සයතාි भන්तेේ නික්කු ජිතන්වා උක්කෝජය පටි චන්නන්වයිවරය මූ ලස්සවවා මගන් ආචික केය අන්ද කාරයේවා තේලපජ්ජෝතන් තහරීය චක්කුමන්තෝ රූපානිි දක්කින්තී කියලා. ස්වාමීණි බහන්සේගේ දේශනාව අතිකාන්තයි අභිකාන්තයි අතිශේෂ්ටයි කියලා ප්‍රකාශ කරනවා. ඔබ වහන්සේගේ දේශනාව හරියට යටටිකුරු කරල තිබෝ දෙයක් කුරු කලා වගේඒ වගේම වහල තිබුණ දෙයක් භවෘත කලා වගේඒවගේම මංමලා වූ කෙනෙකුට පාරපෙන්නල දුන්න වගේඒවගේ ඇස් ඇති අයට රූපදැකම සඳහා අඳුරේ යන්නෙකුට පහනක් දල්වා දුන්නා සේ ඔබු වහන්සේගේ ධර්මය මට හොඳින් අවබෝධ වුණා පිවත්නී බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයට කෙනෙක් පත්වන්නේ කොහොමද කියලා එළඟට සුප්‍රබුද්ධ ප්‍රකාශ කරනවා භගවන්තන් සරණංගච්චාමී දම්මංච භික්කු සංගංච උපාසකන්මන් භගවා දහරේතු අජ්‍යතක්ගේ පානු පේතන් සරණං ගතන් මුදුරුව අද පට බුද්ධරත්නය ධම්මරත්නය සංගරත්නය මමසාරණය යනවා අද පටන් ඔබ වහන්සේගේ උපාසකයකු වශයෙන් මවසාලකන්න පින්වත්න ඒ අවස්ථාවේ දී සු්‍රබුද්ධ බුදුරජාණන් වහන්සේ සමග කතාබහිෙන් අනතුරුව නික්ම යනවා. ඒ නික්ම යනකට ඔවුගේ ජීවිතේට අනතුරක් සිද්ධ වෙනවා. අචිරපක්කන් තස්ස සුප්ප බුද්ධන් කුට්ටින් ගාවි. තරුණ වච්චා දේනු අධිපාතෙත්වා ජීවිතවෝරෝ පේසි. යනකොට තරුණ... දෙක් තරුණ දෙනක් කුලප්පුවෙලා අන ඇනලා මේ සුප්‍රබුද්ධව මරණට පත්කලා. එදකොට මරණයට පත්කලාගෙන් පස්සෙ භික්‍ෂුන් වහන්සේලා ගෙහිලා බුදුරජාණන් වහන්සේගෙන් එහවා ස්වාමීනිි ඒකුෂ්ට රෝගයාගේ ගතිය කොහිද කියලා. එකඇන්නේ එයාගේ උත්පත්තිය කොයිද කියලා ඇහුවා. අන්න එතකොට බුදු හාමුදුරු දේශනා කළ එයා සෝවාන් උන කෙනෙක් එනිසා එයා දුගතියක පහළුණේ නැහැ කියලා. පින්වත්නී අප මෙම සුප්‍රබුද්ධගේ කතාවතුළින් තවත් කාරණ දෙකක් ගැන දැනගන්න තියෙනවා. එකක් තමයි සුප්‍රබුද්ධ කුෂ්ට රෝගයාට එවැනි ආකාරයේ දුක්කදාහ ජීවිතයක් ලැබුණේ ඇයිද කියන කාරණාව. එකට හේතුව සඳහන් කරනවා එක්තරා ආත්න භාවයකදී අද දුප්පත් වුණත්න් අතීතයේදී සුප්‍රබුද්ධ කියලකයන්නේ සිටුවර සිටුවර කලකයන්නේ හොඳයට සල්ලි තියන කෙනෙ එදකොට මේ සිටුවරයා දනවත් නිසා නිතරම සතුටෙන් ඉන්න කැමති විනෝදය සඳහා එක ක්‍රියාදාමයන් සිද්ධ කරනවා. ඉති දවසක් තවත් සිටුුවරුන්ට කිහිපදනෙක් සමග මේගොල්ලෝ කාන්තාවක් සමග කැලේකට ගියා කැලයකට ගිහිල්ලා උදේඳං රෑවෙනකම්ම ගොල් ඔක්කොම එකට එකතු වෙලා සතුට වනාා. රෑවනවිට සුප්‍රබුද්ධ එමනං ඒකාලෙ සිටුවරයා යෝජනාවක් කරනවා නරකද මේ කාන්තාව ස්ට්‍රිය මරණට පත්කරු.මොකද மேලඟ, අප ලබාගත්ත ධනය තියෙනවා. රත්තරන්තියනු එනිසා මෑව මරණයට පත් කෙරුවොත් එහෙම අපට ඒ සෑම දෙයක්ම ඉතිකරගන්න පුළුවන් කියලා. බරන්න කොච්චර ධනයක් තිබුණත් සිටුවරය වුණත් තන්නහාවේ සීමාවක් නැහැ. තවතව දේවල් වැඩි කරගන්න තමයි ආසා කරන්නේ. එති මෙයාග මේ කාරණාව අහලා අර අනිත් තරුණයන් කෙහිප දෙනා එකතු වෙලා මේ කාන්තාවගේ ගෙලසිරකරමින් මරණයට පත් කරනෝ. අන්නේ මරණයට පත්කරන අවස්ථාවද මේ කාන්තාව වයිට බැඳගන්නෝ. අනුබලා, මාවද මේ විදියට මරණයට පත් කරනවා. හැබැයි මම ආත්න භාව සෑහෙන්න ගණනක් යක්ෂණයක් වෙලා උඹලව මරණවා කෙළ හිතාගෙන මරණයට පත් වුණ. ඉතින් ඉං අනතුරුව මේ සිටුවරුන් උපෝපන් බව බවයක් පාසාම සෑහෙන කාලයක් මරණයට පත්වන්නේ මේ කුල වන දෙනක් ඇනීමේ එන දැන් අපට පැහැදිලි සෝවාන් පලේට පත්වන සුප්‍රබුද්ධග ජීවිතය අවසන් වනේ කොහොමද කියලා. ඒ වගේ මහ දුගියෙක් දු්පතුන් අතර වඩාත්ම දුගියක් ඒවගේ මොහුට තිබුණා කුස්්ටලඩක් කුස්්ට රෝගයක් තිබුණා එතකොට මේ කුෂ්ට රෝගය හැදන්න හේතුවලෙස අටුාව සඳහන් කරල තියන්නේ එක්තර ආත්න භාවයකදී මොහු ඒත් හොඳ සිටුවරේ තගරසිකී කියන බුදුරජාණන් වහන්සේගේ කාලෙති. තගර සිගේ කියන පසේ බුදුරජාණන් වහන්සේ පාන්සකෝලික චීවරයක් දරාගෙන වඩින අවස්ථාවකදී මොහුට එකපාරටම හිතුුණ මේ පුද්ගලයා මුළු ඇඟම වහගෙන ඉන්නේ කෘෂ්ටයක් වැනි රෝගයක් නිසා වෙන්න ඇති පාන්සකෝල චීවරය අ පැහැ ඇති එකක් නිසා මේ පුද්ගලයාටමම අදහසක් හිතිලා මෙයා කාරල කලගහල ඒ අවස්ථාවේදී ඒ තගරසක පසේ බුදුරජාණන් වහන්සේට නින්දාවක් කලා උගදද නින්දාව ඇඟවසාගෙන ඉන්නේ ඇඟ ඇතුළේ ඇගේ උ්ටය තෙනනවද කියලා ඇහුවා ඒ ඇසීමේ විපාකයේ ඒ ජීවිතයේදී නො ලැමුණත් මරණයට පත්වෙලා නිරයේ උත්පත්තිය ලබලා නිරයේ බොහෝ දුක් වේදනාවල් විදලා බලන්න අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දවස එපදුනේ කොහොමද කුෂ්ට හැදුන පරෝගියෙක් වෙලා. ඉදි ඒ නිසා අපි කවදාකුවත් කාටවත් නින්දාවක් කරන්න හොද නහැ. කොද නින්දාවකන එක වචන කිහිපයක් වුණාට එයි ලැබෙන විපාකය අපාගතවීමට පවා හේතුවෙනවා. එවගේ වෛර කිරීම දැ අර සිටුවරුන් විසින් ඒ කාන්තාව මරණයට පත්කරනවා ඒ වෙලා වෙදි ඇය වෛරී ප්‍රාර්ථනාවක් කළා ඇබැයි ඇය සෝවාන්වත් වෙලා හිටියනන් ඇය කවදාක්වත්තේ එවැනි ආකාරයෙන් සිතුවිල්ලක්කි තඩිනැහැ ඒ නිසා පින්වත්න අපි සෑම් අවස්ථාවකදීම වෛරය ඉදිරයේදී අවයිරී වෙන්න උත්සාගන්න ඕනේ ඒම නං බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපිට උන්වහන්සේගේ දේශනාවෙන් පැහැදිලි වුණ ආන පුබ්බිකතාව දන්දීම ඒවගේම සිල් රැකීම සීලයෙන් යුක්තවීම ඒවගේම අපි නැවත මනුස්සලෝකයේ දිව්වලෝකයේ උපදින්න පහළවෙන්න ඕනෙකෙන් අර්මුණ නෙමේ ඒ දේවල් තුළත්තිෙන්නේ දුකක් නිසා ඉක්මන් භවේදිී නිවන් අවබෝධ කරගන්න අපි වීරය වඩන්නූන ප්‍රමාදී වෙන්න ඕනේ. එමනන් මේ අවස්ථාවදී උදානපාලියයේ සඳහන් වෙන සුප්ප බුද්ධ කුට්ටි දේශනාව නිමා කරනවා. ධර්මශ්‍රවණය කරපු හැමදනාටම ඉතාම ඉක්මන් භවේකදී, නිවන් අවබෝධ කරගන්න මේ කුසල්. පාරමී වයිවා කියලා. වාද කරනවා ආකා සට්టාජ බුම්මට්ట දේවානාගා මෛද්දිිකා ఉഞන්තං අනුමෝදිිත්තුවා චිරන්රක්කන්තුලෝක සාසනං ආකා සට්టාච බුම්මටහාා දේවානාගා මහිද්දිකා ఉഞන්තං අනු මෝදිිත්තුවා චිර රක්කන්තු ලෝක සාසනං ආකා සට්టාජ බුම්මට්టා දේවානාගා මහිද්දිිකා න්tanga mෝதிtwa சிර රखන්තු ලෝකසාසන.